අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝගම වොක් විත් හිමාල් YouTube channel එකට අද කළුතර දිස්ත්‍රික්කයේ පුරා අපි යන සංචාරයේදී අද ඇවිල්ලා ඉන්නේ විශේෂම තැනකට ඔයාලට සද්ද ඇහෙනවා ඇති ටිකක් ഘോഷාකාරී සද්දයක් ඇහෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තුල තිබෙන ලංකාවේ ලස්සනම සුන්දරම දිය ඇල්ලක් බලන්න තමයි වොක් විත් හිමාල් අද යන්නේ ඉතින් මේ සද්ද ඇහෙන්නේ දිය ඇල්ලේ සද්ද ඇහෙන්නේ අපි ටිකක් උඩට යන්න ඕනේ මේ දිය ඇල්ලේ සුන්දරත්වය ලස්සන ඔයාලට පෙන්වන්න බලන්න ඉතින් එහෙනම් අපි මෙතන ඉඳලා පටන් ගමු මේ ලස්සන සුන්දර දිය ඇල්ල බලන්න යන චාරිකාව යමු තොඩුගල ඇල්ල නරඹන්න යනකොට එම මාර්ගයේ අපිට දකින්න ලැබෙනවා තවත් සුවිශේෂී ඉපරණි ගොඩනැගිල්ලක් මේ ගොඩනැගිල්ල පිළිබඳව ඇත්තටම කතා කරොත් අතීතයේ මේ තුඩුගල ඇල්ල අයිතිව තිබුණු වතුයාය ඉංග්‍රීසීන්ට අයත් වුණු වතුයායක් රබර් වගාව ප්‍රචලිත වෙලා තිබුණ මේ ප්‍රදේශයේ අදටත් අපිට විශාල ලෙස රබර් වගාව දකින්න ලැබෙනවා ඉතින් මේ වතුයාය අයිති වෙලා තිබුණේ ඉංග්‍රීසීන්ට ඔවුන් ඔවුන්ගේ පාලන කටයුතු සඳහා යොදාගත්තු ඉපරණි ගොඩනැගිල්ල අපිට අදටත් නටබුන් විදිහට දකින්න ලැබෙනවා ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තුඩුගල ඇල්ල බලන්න යනකොට ඒ ගොඩනැගිල්ලත් අපිට හම්බ වෙන ඉපරණි ස්මාරකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ දිය ඇල්ලට යන්න මේ ටිකක් දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. හරියට මාර්ගයක් හදලා නැහැ ඒ නිසාම තමයි මේ දිය ඇල්ලට යන ගමනේ සුන්දරත්වය තවත් වැඩි වෙන්නේ. අද ටිකක් සෙනග ඉන්න දවසක් මොකද නිවාඩු දවසක් නිසා මේ ටිකක් අහල පහල අය ඒ වගේම සංචාරකයන් මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා තුඩුගල ඇල්ල සුන්දරත්වය බලන්න හරි මහන්සි සුදුකල ඇල්ලේ සුන්දරත්වය බලන්න නම් තව ටිකක් උඩට මෙතනින් යන්න ඕනේ දැන් මේ අපි බලාගෙන ආපු ටික තමයි සුදුකල ඇල්ලේ ඇත්තරම සුදුකල ඇල්ලට ආයත් වෙන කොටස තියෙන්නේ හැබැයි මේ සුදුකල ඇල්ල පටන් ගන්න ඉස්සෙල්ලා උඩහැන් ගලාගෙන යන වතුර පාර අපිට ටිකක් බලන්න තියෙන නිසා තව ටිකක් උඩට යනවා ගමන නම් ටිකක් මහන්සි මේ ඒ වුණාට ඒ සුන්දර ස්ථානය බලා ගන්න සහ ඔයාලට පෙන්වන්න ඌමනාවක් තියෙන නිසා අපි තව ටිකක් උඩට යමු යමු එන තුඩුගල ඇල්ලේ පහල කොටසේ ඉඳලා කන්ද උඩට ටිකක් අසීරු ගමනක් ආවේ.
ඇවිල්ලා මේ මෙතනින් උඩට යන්න ටිකක් අමාරුයි. කැලේ නිසා අපි මෙතනින් එහාට යන තීරණය වෙනස් කරා. දැන් අපි ඉන්නේ තුඩුගල ඇල්ලේ ඉහළම කොටසට ඇවිල්ලා. මෙතනින් උඩට තුඩුගල ඇල්ල ගංගාවක් විදිහට තමයි ගලාගෙන යන්නේ 12-15ක් විදිහට. මෙතනින් ටිකක් පහලින් තමයි තුඩුගල ඇල්ල කඩා හැලෙන්න පටන් ගන්නෙ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තුඩුගල ඇල්ල කියලා කියන්නේ අපි දකුණු වෙරළ තීරයේ ඉඳලා බස්නාහිර වෙරළ තීරයේ දිගේ කොළඹ දිහාවට එනකොට මුහුදට ඉතාම සමීපයෙන් අපිට හම්බ වෙන පළවෙනි දිය ඇල්ල. ඊට කලින් අපිට වෙනත් කිසිම දිය ඇල්ලක් හම්බ වෙන්නේ නැහැ මුහුදට ඒතරම් සමීපයෙන්. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කළුතර ඉඳලා අපි නෑබඩ ප්‍රධාන මාර්ගය යනකොට තෙබුවන මන්සන්දියෙන් ඇතුළට ටිකක් එනකොට තමයි මේ තුඩුගල ඇල්ල අපිට හම්බ වෙන්නේ. මේ තුඩුගල ඇල්ල ඇත්තටම බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට තමයි අයිති වෙන්නේ මේ තුඩුගල කියන ප්‍රදේශය. අනිත් කාරණාව තමයි මේ දිය ඇල්ල උස ප්‍රමාණය බැලුවොත් ලංකාවේ තිබෙන උසින් අඩුම දිය ඇල්ලක් තමයි තුඩුගල ඇල්ල කියලා කියන්නේ. උසින් මීටර් 8ක්. ඒ කියන්නේ අඩි 25යි දශම 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේ තුඩුගල ඇල්ලේ උස ප්‍රමාණය සටහන් වෙන්නේ. හැබැයි මේ උසින් අඩු දිය ඇල්ලක් වුණාට ලංකාවේ තියෙන දිය ඇලි නාමාවලියේ 382ක් වෙච්ච ලංකාවේ දිය ඇලි නාමාවලියේ 268 වෙනි ස්ථානයට තුඩුගල ඇල්ල පත් වෙලා තියෙනවා. මෙහි තිබෙන සුන්දරත්වය සහ ජනප්‍රියත්වය නිසා. ඒ වගේම ලංකාවේ දිය ඇලි සම්බන්ධව කරන ලද පර්යේෂණවලදී ලංකාවේ ජනප්‍රියම දිය ඇල්ලක් විදිහට මේ තුඩුගල ඇල්ල අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අනිත් විශේෂ කාරණාව තමයි තුඩුගල ඇල්ල අපි මේ විදිහට මේ බලනකොට තට්ටු දෙකකින් තමයි තුඩුගල ඇල්ල සමන්විත වෙන්නේ. අපි මුලින්ම අයත් වෙන කොටසින් ඒ කියන්නේ තුඩුගල ඇල්ල කොටසට අයිති වෙන මීටර් 8ක් පමණ උස ප්‍රමාණයෙන් තව ටිකක් උඩට එනකොට අපිට දකින්න ලැබෙනවා ඒ වගේම තවත් දිය ඇල්ලක් පහළට කඩාගෙන හැලෙනවා. හැබැයි අපිට ඒ ස්ථානේ යන්න ටිකක් අමාරුයි. අධික වර්ෂාව නිසා තුඩුගල ඇල්ලේ ජල පරිමාව වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ටිකක් අනතුරුදායකයි, ලිස්සනවා වැඩි. ඒත් දැන් අද අපි ඇල්ල නරඹන්න එනකොටත් දැක්කා විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. සහ මේ අනතුරුදායක තැන්වල ඒගොල්ලෝ විනෝද වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ තුඩුගල ඇල්ල බලන්න එනවා නම් මේ ස්ථානයේ ඔබගේ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳව අනිවාර්ය සැලකිලිමත් වෙන්න. මොකද ලිස්සනවා ටිකක් වැඩි මෙතන. දැන් ওই විදිහට තුඩුගල ඇල්ල අපි සංචාරය කරන අතරතුරේ තුඩුගල ඇල්ලේ විශේෂත්වය ඒ කියන්නේ මේ තුඩුගල ඇල්ල තියෙන ජෛව විවිධත්වය කියලා කතා කරමු. ලංකාවට ආවේණික පක්ෂියෙක් වෙන බෙලිමල් පෙපර් කියන කුරුල්ලා ඉතා කුඩා පක්ෂියෙක් මේ ප්‍රදේශයේ අපිට දකින්න ලැබෙනවා ලංකාවට ආවේණික කුරුල්ලෙක් විදිහට. ඒ වගේම තමයි ලංකාවට ආවේණික රතු දත්ත පොතට ඇතුළත් වුණු මත්ස්‍ය වර්ගයක් වෙච්ච බුලත් හපයා කියන මත්ස්‍ය අපිට මේ තුඩුගල ඇල්ල ප්‍රදේශයේ දැක ගන්නට බලා ගන්නට පුළුවන්. අනිත් කාරණාව තමයි තුඩුගල ඇල්ල කියලා කියන්නේ ජෛව විවිධත්වය අතින් පාරිසරික සමතුලිතතාවය විශාල වශයෙන් අපිට දකින්න පුළුවන් ස්ථානයක්. විශේෂයෙන්ම මල් වර්ග, ලංකාවට ආවේණික පක්ෂීන් වර්ග, ඒ වගේම ලංකාවට ආවේණික මත්ස්‍ය වර්ග විශාල ප්‍රමාණයක් අපිට තුඩුගල ඇල්ල මේ ප්‍රදේශයේ දකින්න පුළුවන්. තවත් කාරණාවක් තියෙනවා කියන්නේ වතුර අඩු කාලෙට අපිට දකින්න පුළුවන් මේ තුඩුගල ඇල්ල කඩා වැටෙන ප්‍රදේශයේ උමං මාර්ගයක් අපිට දකින්නට පුළුවන්. නමුත් ජලය වැඩි කාලවලදී ඒ උමං මාර්ගයට අපිට ඇතුල් වෙන්න අපහසුතාවයක් තියෙනවා ජලය වැඩි කාලයට. එහෙම නැත්නම් ඒ උමගෙන් ඇතුල් වුණාම අපටත් වෙනත් ප්‍රදේශයකින් මතුවෙන්න පුළුවන් හැකියාව මේ තුඩුගල ඇල්ලේ තියෙන ඒ උමක තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක තුඩුගල ඇල්ල අපිට විශේෂ වෙන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම ඒ වගේම ලස්සනම දිය ඇල්ලක් විතරක් නෙමෙයි ජෛව විවිධත්වය අතින් ඉතාමත් වටිනාකමක් තියෙන ඇල්ලක් විදිහට අපිට මේ තුඩුගල ඇල්ල හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට අද වෙනකොට දකින්න පුළුවන්
මෙහි එන සංචාරකයන් මේ ස්ථානයේ ඇත්තම දැඩි ලෙස අපවිත්‍ර කිරීමක් සිදු කරන ඇතම් අය පොලිතින් ප්ලාස්ටික් ඒ වගේම වුණු විනෝද වීම සඳහා අරගෙන එන මත්පැන් බෝතල් මේ ස්ථානයේ අතහැර දමන යනවා කියලා අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම විශාල හානියක් මේ සංවේදී පරිසර පද්ධතියට වුණ කරන. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා ඔයාලා තුරුකල ඇල්ල බලන්න එනවනම් තුරුකල ඇල්ල බලලා විනෝද වෙන්න එනවනම් පුළුවන් තරම් පරිසර හිතකාමී විදිහට ඇවිල්ලා සතුටු වෙලා විනෝද වෙලා යන්න කියලා කෝකලට අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් අද දවසේදී අපි මේ තුරුකල ඇල්ල සංචාරයේ මෙතකින් නිමවට පත් කරන්න අපි සූදානම්. අනිවාර්යෙන් ඕගොල්ලන්ට වටින දෙයක් දැනගන්න ලැබුණා කියලා ඔයාලට හිතනවනම් subscribe කරන්න, like කරන්න, share කරන්න walk with himal youtube channel එකේ වගේම අනිත් අයට බලන්න කියන්න අනිවාර්යෙන්. මේ වගේ වටිනා තියෙන වීඩියෝ අපි ඉදිරියටත් ඔයාලට අරගෙන යන්න සූදානම්. මෙතකින් මේ වීඩියෝ එක අපි නිමවට පත් කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Thank you.